बरपतल रुपया नंबर देखने पास से निर्माणों आरक्षण या देख कर तो हमें रानी विक्रम सिंह के बारे में तो ये आरक्षण ये तो ले वो आर्थिक आरक्षण के लिए पता है कि आमतर ये आरक्षण ये तो ले खत्म होने का धान बुरी तो हमारी प्रजातंत्र तो वादी के लिए पता है इलाक आरक्षण ये तो ले खत्म होने अनित का धान बुरी तो हमारी जातिवादे आगमवादे वाली प्रवणतावादी बोलते विरुद्ध वो माने दैन मे वे रानी विक्रम सिंह जाति आमंत्रण के अवस्था बन बीट नया आरूदे उत्तर या विनोट තවත් ඩොලර් මිලියන ගාණක් මේ රට ණය කළා තමයි අවසන් වෙලා තියෙන්නේ. රුපියල් අර්බුදයට විසඳුමක් වෙනකොට යම් ප්‍රමාණයකින් හෝ රුපියල් උත්පාදනය කරපු ඉන්ධන පිරවුම් පහල් ටික විකුණන්න, රක්ෂණය විකුණන්න, ටෙලිකොම් එක විකුණන්න උත්සාහ කරමින් තමයි මේ ජාතිය ආමන්ත්‍රණය කරන්නේ. ඊළඟට අරගලයේ වටින ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයේදී එය තවත් තීව්‍ර කරන ප්‍රස්ත විරෝධී පනත් වගේ පනත් ගෙනෙමින් තියෙන තත්ත්වයක් තුළ තමයි රනිල් වික්‍රමසිංහ මේ ජාතිය ආමන්ත්‍රණය කරන්නේ. ජාති ආමන්ත්‍රණය කරන දවසේ උදේ මේ වෙනකොට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා බදු ගෙවන්න ඕනේ කියන ගැසට් පත්‍රයක අද උදේ ගෙනලා ඉන්නවා. ඒ අනුව මේ රනිල් වික්‍රමසිංහට ජාති අමතන්න කිසිම වෛද්‍යයක් නැහැ. ඇත්තටම මේ සමස්ත ජනතාව රනිල් වික්‍රමසිංහව අමතන්න වෙලා තියෙන වෙලාව තමයි මේ වගේ චවිතාදි ගන්නෙ ඉන්නේ. ඊට පෙර ආතුව සතිය දිගහැරුණු ජවනිකා මං ඉන්නේ අපිට යම් ඉලියක් සපයනවා. මේ යන්න යන ගමන පිළිබඳ. අපි දන්නවා ये साथ ये वेनो करता विशेषण वाईवी प्रकाश कराके आगमिक प्रकार आगमन के वाईवी प्रकाश शुरू कराके ना मेवने बीटर नटाशा का तरंग बना के दिए तो नहीं दी अपनी मातृकरण में कार में थमाई दें अपनी दानों में आईसीसी पीआर अनंत पाविच कर ला ऐव मेवने टा तरंग बना के दिए बनो ये वाकी में तबाद भिक्षु महासी रामा पत्र तो लिबरल प्रजातंत्रवादी तुल ICCPR किया यह मत लगता हूँ अपने दानों देशपाल सह आर्थिक आयतिवास काम के लिए मात्र कारण है कि निश्चित रूप से मिनिस्ट्रों के बांस में प्रकाश में आईटी के निकल यह रिमति बिहुता यह तय तक तो तमाई अनेक सिद्धांत के बिहुतु आने दें में सिद्धू मिलती है ये लिबरल प्रजातंत्रवादी की ओ පරාජය කරන්න උත්සාහ කරපු අන්තවාදය ජාතිවාදය නැවත උත්සාහ කරලියට ගෙනියන්න උත්සාහ කරන ඉතිරි. දැන් මේක ගැන අපි කතා කරද්දී අපි දන්නවා මේ රට කියන්නේ බහු ආගමික රටක්, බහු සංස්කෘතික රටක්, බහු වර්ණික රටක්. ඒතකොට ඒ බඳු රටවල් වල ඒ බඳු රටවල් වල ඇත්තටම වෙනත් ආගමකට වෙනත් ජාතිකට ගෞරවීම කියන එක ජනතා සම්මුතියකින් එන්නේ. ජනතාවගේ භාවිතයකින් එන්නේ. ඒක ජනතාව තුලින් පැනගෙන. ඒකට රාජ්‍යයට මැදිහත් වෙන්න පුළුවන්. දැන් මේ රාජ්‍ය ලංකාවේ රාජ්‍යයකට ලෞකික රාජ්‍යයක් නෙවෙයි. මේක අපි දන්නවා ඒක ආගමකට විශේෂ වරක් ප්‍රසාද දෙන විදිහ තමයි විවස්ථාපව හැදලා තියෙන්නේ. ඒතර එහෙම තත්ත්වයක් තුල රාජ්‍ය කියන එක මේ විදිහට යම් ආගමක් විවේචනය කිරීම සම්බන්ධයෙන් හෝ යම් මතයක් පළකිරීම සම්බන්ධයෙන් හෝ මැදිහත් වීම අතිශය අසාධාරණ සහ අතිශය කූර තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා 1600 වෙනකොට විශේෂම රෝමයේ संपूर्ण रटे राज्य आधिपत्य आरंभे कथोलिक आगमत्यक पल्ली तो ये अवस्था यदि ब्रूमो के दार्शनिक अकियन मे सूर्य मटे तो मई अनुग्रहायन कैरके अंतिम अर आगमिक मते उड़ट ये ब्रूणो पुरुष मर गलीरियो गलि अर दुरेक्ष निर्माण कल सौरग्रह मंडले यदि पल्ली मते ये मते पराजय कल अवसान जीवितांत्य दपो सिर එතකොට තරකණය කියන එක අහිමි කරලා රාජ්‍යයට පුළුවන් ආගමික මතව සංස්කෘතික මත වෙනුවෙන් පෙනී ඉඳලා මිනිසුන් වර්ධනය කරන. ඒක තමයි ඓතිහාසිකව තියෙන තත්ත්වය. ඉතින් ඒ තත්ත්වෙම තමයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් මේ වෙලාව නිර්මාණය කරමින් තිබෙන්නේ. වාශනීය ප්‍රකාශනයේ අයිතිය වනපතල ලෙස උල්ලංඝනය කරමින් ඒ අය විසින් දක්වලා තිබෙනවා. විශේෂයෙන්ම
ඒ ICCPR පනත අනුව කෙනෙක් ඒ වගේ අත්අඩංගු වල ගන්න නිකම් ප්‍රකාශයක් කරපමනින් බෑ. ඒ පනත තියෙන්නේ යම් ප්‍රකාශයක් කරාට පස්සේ ඒ ප්‍රකාශයේ වැරදි විදිහට නිර්වචනය කරලා කවුරු හරි කටයුතු කරනවා නම් ඔවුන් සම්බන්ධයෙන් පියවරක් ගන්න. එතනදී මූලික වශයෙන්ම ඒ ප්‍රකාශයේ බරපතලකමත් එක්ක සලකා බලන්න ඕනේ ඉරෂනල් කියන. ඒ ප්‍රකාශයේ තාර්කික නම් ඊටවලුද්ද පියවර ගන්න බෑ. ඊළඟට ඒ ප්‍රකාශය වයලන්ස් හෝ හොස්ටිලිටි නිර්මාණය කරනවා නම් පමණයි සම්බන්ධ කිවරක් ගන්න පුළුවන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියක් දෙන්නේ. දැන් මේ ප්‍රකාශය නිකුත් කරන්නේම අපි දන්නවා යම් කිසි විනෝදාසක්තු වැඩසටහන. එතනදී කොහෙද එතනදී හොස්ටිලිටි නැත්තම් ප්‍රචණ්ඩත්වය නැත්තම් වෛරී සම්පත්තියක් තියෙනකදී නෙවෙයි ප්‍රකාශ කරන්නේ. ඒ අනුව සම්පූර්ණයෙන්ම එකී අත්අඩංගුවට ගැනීම වාශමයේ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීම. ඊළඟට ඒක සම්බන්ධ වෙනවා නීති ඉදිරියේ සියල්ලම සමානද කියන කාරණේ. ආණ්ඩුක විවස්ථාවේ හිමවගන්තියක් තියෙනවා. නමුත් අපි දන්නවා පහුගිය කාලේ නීති ක්‍රියාත්මක වුණේ කවුරු වෙනුවෙන්ද? රම්සි නාසික්ට විරුද්ධව අපි දන්නවා. සේපාලට විරුද්ධ. ඒ වගේම අපි දන්නවා මේ ශක්තිකට විරුද්ධ. මේ හැම ප්‍රකාශයක්ම ගත්තට පස්සේ විශේෂයෙන්ම අර බහුතරය කියන්නේ බෞද්ධ ආගමට අපහාස කරා කියන තත්ත්වෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතනදී සමානාත්මතාවය උල්ලංඝනය වෙන්නේ කොහොමද? අපි දන්නවා අපේ රටේ ඇත්තටම ප්‍රකාශයන් නිසා ප්‍රචණ්ඩත්වය ඇති වුණු මිනිස්සු මරපු සිද්ධි ගණනාවක් තිබ්බා. විශේෂයෙන්ම අපි දන්නවා දිගල අලුත්ගම ගම්පහ කුරුණෑගල සිද්ධිවලදී විශේෂම මුස්ලිම් ජනතාව මෙහෙමත් නැත්නම් දෙමළ ජනතාව විරුද්ධ වෛරී ප්‍රකාශන උකුත් කර අතරක් නෙවෙයි ඒ අය මරන්න පවා කටයුතු කරා. ඒතකොට භූමියේ ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තැනකදී එකදු තැනක් තිබුණත් ICCPR පනතයත් අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒතකොට මේකේ අසමානතාවය අපිට පේනවා සමාජයේ එක කොටසකට සම්බන්ධයෙන් විතරයි මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ අනුව වාශනීය ප්‍රකාශනයේ අයිතිය ඒ වගේම සමානාත්මතාවයේ අයිතිය මේ සියල්ල උල්ලංඝනය කරන විදිහ. ඉතින් මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද? දැන් මේ සම්බන්ධයෙන් මත දක්වන බහුතරය ගත්තොත් කලින් අර රාජපක්ෂලා විසින් ගොඩනගපු සංස්කෘතිය අරගලයෙන් විසින් පරාජය කරපු සංස්කෘතිය නිසා හැංගිලා ඉන්නේ. චීවරධාරී නිසා තමක් නිසා තමයි මේ මතය දැන් නැගෙන්නේ. ඒතර මේ අය සගවන්න ඕන කාරණේ මත මේ රටේ. මේ රටේ මේ වෙනකොට සගවන්න ඕන කාරණේ තමයි මේක සිංහල බෞද්ධ රටක්ද කියන එක තීරණය කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි මේ වෙලාවේ තියෙන්නේ. ලෝකයේ ඉස්සරහ ගත්තට පස්සේ මේ රට ගැන කළ තියෙන තීරණය තමයි ලෝකයේ දුක්ඛිතම ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන රට විදිහට මේක නම් කළා කියන්නේ. ඒ විතරක් නෙවෙයි අනිත් කාරණා ගත්තොත් බන්ධ පෝෂණය මිටි කුරු දරුවන් නිර්මාණය වෙන බිහි වෙන ප්‍රතිශතය වැඩි වෙච්ච රට බවට පත් වෙනවා. ඒ වගේම අනිත් සමාජීය පැත්තෙන් ගත්තොත් සියදිව නසා ගැනීම වැඩිම වෙච්ච රට බවට පත් වෙනවා. මේ වගේ තත්ත්වයන් තුළ මේ රට ඉස්සරහා සමාජී ලෝකයේ තියෙන ප්‍රතිකූපේ උතන මේ විලාවේ සංවාදයක් නැහැ. මේක සිංහල බෞද්ධ රටද වෙන කාගෙනවත්ද කියලා. ඒ අනුව අර මේ රටට ඇත්තටම ඇත්තටම ප්‍රතිරූප සගමින් මේ රටේ වෙනත් අර්ථයක් නිර්මාණය කිරීමේ න්‍යාය පත්‍රයේ මේ තියෙන්නේ. මේ න්‍යාය පත්‍රයේ බොහෝ වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟ පැතිවල ක්‍රියාවලිය. අපි දන්නවා ඒ විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂලා මේ රටේ බලය ගත්තේ. ඒ වගේම රාජපක්ෂලා බලය ගත්තේ ඒ ක්‍රියාවලියම මේ රණිල් විකෝසිංහ නැවතතාව කරගෙන ඊළඟ පැතිවල ක්‍රියාවලියට යාම සඳහා උත්සාහ කරනවා කියන බරපතල සැකේ හැදෙනවා. මේ සියල්ල ඊළඟ සම්බන්ධ වෙනවා මොවුන්ගේ එන නීතිමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්. මේ වෙනකොට විශේෂයෙන්ම මේ රටේ වැඩකම ජනතාව මර්ධනය කරන විතරක් ගිරාවා අස්ස විරෝධී පනත මර්ධනයෙන් එහාට ගිහිල්ලා ඒ වැඩකම ජනතාවගේ වැටුප් කප්පාදු කරන්න, ඒ අයගේ සේවක සුරක්ෂිතභාවය විනාශ කරන්න, ඒ වගේම මෑන් පවර් වැනි ක්‍රම භාවිත කරලා ශ්‍රමය සූරා කරන්න ඊට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙනෙලා 50-60ක් පමණ සංශෝධනය කරන්න උත්සාහ කරන තියෙනවා. සාකච්ඡාවල් කිමින් පාඩම් මේකේ අවසාන අරමුණ තමයි මේ රටේ ඉන්න වැඩ කරන ජනතාව බරපතල දුක්ඛිතතාවයට පත් කළා ඔවුන්ගේ ශ්‍රමය සූරා ගැනීම සහ ඔවුන්ගේ විශේෂයෙන්ම ඔවුන්ගේ සේවයේ ආරක්ෂාව අහිමි වීමේ ප්‍රයත්න. මේක බද්ධ වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහට ණය ලබා දෙන IMF එකේ ජාත්‍යන්තර මූල්‍යාරම මුදලේ න්‍යාය පත්‍රය. ඒ අනුව අද රනිල් වික්‍රමසිංහට කතා කරලා කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ඔහුට කියන්න තියෙන්නේ තමු ජාත්‍යන්තර මූල්‍යාරම මුදලේ නියෝජිතේ ජාත්‍යන්තර මුදලේ අනුදේ තියෙන කොන්දේසියම මේ ජනතාව මා විසින් ඉදිරියේදී පීඩාවට පත් කරනවා, ඕන මර්ධනය ලක් කරනවා, වැඩ කරන ජනතාව මර්ධනය ලක් කරනවා, ජාතිවාදී ආගම්වාදී කියලා මේ රටේ තියෙන දේශපාලන ව්‍යාපාර ඒ වගේම මේ රටේ ජනතාවගේ චින්තන හැකියාව වට කරනවා. මේ සියල්ල මැද්දේ මම මේ රටේ ජනාධිපති විදියට බලේවත් වාගෙන යනවා කියන කාරණේ තමයි අද රනිල් වික්‍රමසිංහට ජාතිය අමතක කරන්න තියෙන්නේ. ඉතින් මේ තත්ත්වෙට විරුද්ධව මහජන කවුන්සිල මොඩරකලා මහජන කවුන්සිල ව්‍යාපාරී විදියට අපි
मेरा अनेक प्रगतिशील जनता इकत क्रियावली संबंध उपरी विरोधात्मक नैतिक पैक्तिम क्रांति क्रियावाद अभी बलापुर।